තරුණයා online මෙහි බර කාලගුණයේ තාමත් ඒ විදිහම චූටි පොදක් දැනුත් වැටෙනවා. වැස්ස හින්දා ප්‍රසංග වේදිකාවට නම් ඒක හොඳ දෙයක් නෙවෙයි, හොඳ කාලෙකුත් නෙවෙයි. අද අපි එකතු වෙන්නේ ලස්සන වටපිටාවක ඉඳලා, ලස්සන තැනක ඉඳලා, මේ කුරුණෑගල සන්රෝ බුටික් බංගලෝ, ලස්සන තැනක්, ලස්සන ලොකේෂන් එකක් කුරුණෑගලට ආවේ. අපි කුරුණෑගල ප්‍රදේශයෙන් බිහි වුණ දක්ෂ ඒ දවස්වල දැන් නම් මෙයාව දකින්න නැහැ ජනප්‍රිය රම්සාදන ශිල්පියෙක් එක්ක. වැස්ස කොච්චර වැටුණත් ප්‍රසංග වේදිකාවේ රිද්මය ඔයගොල්ලෝගේ හිතේ එහෙම්මම තියෙනවා කියලා දන්න නිසාම අදත් ආදරයෙන් පිළිගන්නවා. මේ තමයි තරුණ ඔන්ලයින් බෑන්ඩ් බෑන්ක් ප්‍රෝග්‍රෑම් එක. මේ ශිල්පියා මාත් එක්ක අද සම්මුඛ වන, මීට කාලයකට කලින් වියෝලා, ඒ වගේම බිග් බ්‍රදර්ස්, මාචි විත් ෆයර් නාද වෙන මේ සංගීත කණ්ඩායම් හතරේ රම්ස්වාදන ශිල්පියා විදිහට පෙළහරකම් පාපු ශිල්පියා තමයි ඔහු සම්පත්. කාලෙකින් පස්සේ අපි හම්බෙන්නේ. අයිබෝන් මචං. අයිබෝන්. ඉතින් කාලෙකින් හම්බෙන්නේ. දැන් කොහෙද ඉන්නේ? දැන් නම් මීරම මම ලංකාවේ නෑ වැඩිය. මම ඉන්නේ රට ඩෙන්මාර්ක් වල. ඩෙන්මාර්ක්. ඔව්. ඇයි එකපාරම සම්පත් මේක අතහැරලා ගියේ? අර පොඩ්ඩක් අහේනි කාලේ සෙට් වෙච්ච හින්දාද? නෑ මට නම් හිතෙන සම්පත් ඊට කලින්. මම මීර මං ඊට කලින්ම ගියා. මම ටිකක් තීරණය කරලා තිබ්බේ කොහොමද රටකට යනවා කියලා. මම ඒ කාලෙම ගියා. හැබැයි මම අර මේ කොරෝනා නම් මන එව්වට වුණ නෑ. ඊට කලින්ම ගියා මම රට. රට. ඔව්. බිරින්දගේ පදිංචිය. ඔව්. එයාලා ඩෙන්මාර්ක් ඉන්නේ. එයාලා ඉන්න නිසා තමයි ගියේ. දැන් ඉතින් මම කොහොමද දරුවෝ අපි කට්ටියම එහෙ තම පදිංචි වෙලා ඉන්නේ. නිමවඩුවට තමයි මෙහෙ ඉන්නේ. No more bands in Sri Lanka. බෑන්ඩ් එපා වුණා. සම්පත් ඇත්තරම දැන් සම්පත් යන්නේ සම්පත්ගේ හොඳ කාලේ. ඔව් ඔව්. වියෝලා වල හිටියා. වියෝලා ජනප්‍රිය තේ තිබ්බ බෑන්ඩ් එක. ඔව් ඔව්. ඊට පස්සේ ෆයර් හිටියා. ඔව් ෆයර්. ෆයර් අතිශය ජනප්‍රිය වුණ බෑන්ඩ් එක. ඔව්. ෆයර් වලින් පස්සේද නාද? ෆයර් වලින් පස්සේ කියන්නේ නාදයි බිග් බ්‍රදර්ස් උයි එකට වගේ තමයි අපි ඕක ප්ලේ කරේ. මොකද අපි නාද කියලා වෙනම අර රෙකෝඩින් ගන්න තමයි හදාගත්තේ ඔය බෑන්ඩ් එක. එතකොට අපි ජනප්‍රිය වෙයි කියලා හිතුවෙත් නෑ. මමයි නයන රේමිනේ සෙට් වෙලා ඔක හැදුවේ. එතකොට නයන වායෝ ගහනවා, මම බිග් බ්‍රදර්ස් ගහනවා. එතකොට අර ටීවී ප්‍රෝග්‍රෑම් එකක් අපිට ඇවිල්ලා තිබ්බා. ඕකට ගහන්න කියලා නමක් තිබ්බේ නෑ ඒ වෙලාව. නිකන් ගගහ ප්ලේ කර කර ඉද්දි ප්‍රෝග්‍රෑම් එකේ වෙලාව ඇව මොකද්ද නම කියලා. ඒ වෙලාවේ නිකන් කියපු නම තමයි ඔය ගියේ එක දිගට නාද කියලා. ජනප්‍රිය නමක් වුණා අන්තිමට මේ කුරුණෑගලමනේ බිහි වෙන්නේ. ඔව් ඔව් මේ කට්ටිය තමයි දාගෙන යන්නේ. එතකොට සම්පත් කොහොමද මේ ඩ්‍රම්ස් කියන එක අත්පොත් තබන්නේ කොහොමද? මම නම් එහෙම මීර මට එහෙම මම ඉගෙන ගත්තේ නැහැ ඇත්තම කියන්න ඕනේ. මට නිකන් ගහන්න ඩ්‍රම්ස් නිකන් ප්ලේ කරන්න පුළුවන් වගේ ගතියක් තිබ්බා. ඒකෙන් තමයි මම දිගට ගියේ. එහෙම හරින්න අර මම ආරයගෙන් අහගත්තා මෙයාගෙන් අහගත්තා එහෙම එකක් නැහැ. සම්පත් එකෝස්ටික් ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් විදිහටත් ස්ථානගත වෙනවනේ. ඔව් ඔව් ඔව්. ඉගෙන ගත්තේ නැත්තම් කොහොමද මේ කෝස්ටික්? ඉගෙන ගත්තේ නැත්තෙම නෑ. මම අර YouTube එකේ යනම් මම වීඩියෝ බලලා ඔය මට ඉස්සල්ලාම් වගේ ඔය ડોක්ටර් බෑන්ඩ් එක අපේ හෂාන්ින් ඩ්‍රම්ස් ගන්න. එයා මට ඒ කාලෙම එයත් අපිත් එක ප්ලේ කරා ඔය බාචිත් ෆයර් ගහන වෙලාවේ. ඒ කාලෙත් මට ඔය දුන්නා මෙහෙමයි මේ මේවා තියෙනවා පොඩ්ඩක් බලමු මෙහෙම මෙම ආරේ මේ කියලා මට කියලා තිබ්බා. ඒකේ අයිඩියා එකක් තිබ්බා මෙහෙර. අනිත් එක අපි මෙහෙ කුරුණෑගල අපේ වෙන සෙට් එකක් හිටියානේ. මම නායන ඔය බුද්ධික අපි සෙට් එක මෙහෙත් ඔය ඉංග්‍රීෂ නමන සින්දු බලලා වෙනම එකෝස්ටික් එකට ඔය ඩ්‍රම්ස් ආරේ මේ ගහලා ඔය මේ වෙනම සෙෂන් වගේ අපි හදාගෙන තිබ්බේ. එතකොට පොඩි අයිඩියා එකක් තිබ්බා මේක යන්නේ මෙහෙම මෙහෙම තමයි කියලා. ඒකත් එක්ක තමයි ඔය දිගට ගිහිලට ඔක පොඩි අයිඩියා එකක් ආවේ. මේක ප්ලේ කරනවා නම් මෙහෙම, ඉලෙක්ට්‍රික් ප්ලේ කරනවා නම් මෙහෙම කියලා එහෙම අයිඩියා එකක් ආව මට. ඒකෙන් තමයි ඔය මට ගොඩක් වැඩ තිබ්බ ඇත්තටම. මට වෙනම දැන් ඔය බිග් බ්‍රදර්ස් ගහන කාලේ මට ඒ බෑන් බිග් බ්‍රදර්ස් ගහනවට වැඩිය මට පිට වැඩ තිබ්බා. මට තේරෙනවද? මට ටීවී ප්‍රෝග්‍රෑම් වල වැඩ තිබ්බා, වෙනම අර මේ අපි දැන් නාද කියලා ගහන රෙකෝඩින් වැඩ තිබ්බා. එහෙම වැඩ ගොඩක් තිබ්බා ඒ පැත්තේ. ඒ චාන්ස් එක නිසා ගොඩක් එහෙම වාදනය කරා ඒ කාලේ. ඔව් ඔව් මම වාදනය කරා. මොකද මම ওই Big Brothers අන්තිම ගහන කාලේ මට Big Brothers ගහනවට වැඩිය වාසි අර අනිත් ඒවා ගහන ගතියක් තිබ්බා ඒ කාලේ. මම කිව්වත් එක්ක එකපාරක් ඔය රුවන්නයට මේ ආටිස්ට් බැගින් වැඩිය ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අපි තියෙන එකක් ගහමු සින්දු පහක් දන්නවනේ කොහොමද ආටිස්ට්ලා ගහන්නේ. ගොඩක් ලාට ඔය ආටිස්ට් බැගින් ප්‍රැක්ටිස් කරන්න මිහිර. ඒක නිසා මම ඒ වෙලාවෙත් කිව්වා මේ ආටිස්ට් බැගින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ රුවන්නය අපි
නිකං ගහමු මේ අපරාධ කාලය කියලා. මොකද මම බිග් බ්‍රදර්ස් ප්‍රැක්ටිස් කරන් දෙන එකට වැඩිය මට හරි රෙකෝඩින් වල හරි මොන හරි ටීවී ප්‍රෝග්‍රෑම් වල වැඩ දෙක තුනක් මට ගහ ඒ කියන්නේ ප්ලේ කරන්න පුළුවන් අපරාධේ කාලේ. යකරි හම්බත්තර. ඔව් හම්බත්තර. හැබැයි ඔකට වැඩිය කැමති වුන්නේ නැහැ. කැමති වුන්නේ නැහැ මේ මෑතක මංජු ඇවිල්ලා මංජු හම්බුන වෙලාවේ මේ මං කිව්ව අපරාධේ නේද මේ මේමයි මං අර කිව්වේ වට මේ මේ. එතකොට මට මංජු කිව්වා ඔයා කිව්ව එක හරියට හරි කියලා. අපරාධලු මේ ආටිස් බැකින් වලට මේ මේ කාලේ නාස්ති කරන්නේ. එහෙමත් කියන්න බෑ මිහිර. මම නම් මං කොහොමත් රට යනවා කියන දැන තමයි හිටියේ. මම දැන් මම මේ මියුසික් කරද්දී දැන් මාත් එක මමයි නයනයි මං හිතන්නේ නාද නයන නයනයි අපි දෙන්න ඒ ලෙවල් කරන කාලේ ඉඳන්ම මේ මේ අපි දෙන්නම එකට හිටියේ. එතකොට මට දැන් එයාලත් එක්ක ඉද්දි මට තේරුණා නයන හිතන්නේ කොහොමද නයන ප්ලේ කරන ඒවා යනම්ම නැක්ක මට තේරුණා ඒ කට්ටියට වෙනම ගමනක් තියෙනවා මේ මියුසික් පැත්තේ. එතකොට දැන් මගේ ටැලන්ට් එක මම දන්නවනේ. එතකොට මට තේරෙනවා දැන් මෙතනින් එහාට යන්න පුළුවන්ද බැයිද කියන එක මමනේ තීරණය කරන්නේ. එතකොට තමයි මම තීරණය කරේ නෑ මේක මෙතනින් එහාට මම දිගට කරන් යනවට වැඩිය මෙතනින් වෙන චේන්ජ් එකකට යන එක හොඳයි කියන එක මට තේරලා තිබ්බ අනිත් එක අපේ තාත්තලත් රට හිටියේ ඒ වෙලාවේ අයියලත් රට හිටියේ. එයාලත් මට කිව්වා එන්න එන්න මෙහෙම මෙහෙමයි කියලා. සිරුදනාම ඩෙන්මාර්ක්ද? නෑ මේ මේ අයියලා නේ ඒවලා ඉංග්ලන්ඩ් හිටියේ. අප්පත් ඉංග්ලන්ඩ් ඉන්නේ. එයාලත් ඉතින් එහෙන්ද කියලා කිව්වා ඒ ඔක්කොම එක තමයි මේක මේ මේ තීරණේ උනේ යනවම තමයි රට කියලා. යනවම කියලා. ඔව්. ගත්ත තීරණය ගැන අද මොකද හිතෙන්නේ? මම නම් එහෙම ඒක දුකකුත් නෑ මට. ඒකට ඉතින් වෙලාවකට හිතෙනවා අපේ දැන් අපේ කට්ටිය හොඳ තැන්වල ඉන්නේ. මටත් ඉතින් ඒ චාන්ස් එක ගන්න තිබ්බා තව ටිකක් හිටියා නම් කියලා එතනින් එහාටත්. ඒකට දුකකුත් නෑ මට. මම ඉතින් එහෙත් ඉතින් සතුටින් ඉන්නවා නෑ මම. දැන් ඔය මුදල් පිළිබඳව ප්‍රශ්නයක් නැහැනේ. නෑ 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 මුදල දැන් කොහොමත් ඉන්නේ මුදල මම දන්නවා සම්පත්තට එහෙම ප්‍රශ්නයක් නැහැ කිසිම ගොඩක් කල් ඉඳලා එතකොට පවුල පිටින් ඉන්නවා වයිෆ් ඉඳලා තියෙන ගොඩක් අ මොකද්ද තියෙන චූටි අවුල අර ජනප්‍රියත්වය පිළිබඳව ඒක ජනප්‍රියත්වයක් නෙමෙයි අර දැන් අපි අර මියුසික් නේ මම වෙන ජොබ් එකක් කරලා නැහැ නේද දැන් අපි මෙහෙදි මියුසික් විතරමයි කරලා තියෙන්නේ එතකොට ඉතින් අර ආසයි පොඩ්ඩක් අර මනුස්සයොත් අඳුර ගන්නවා ගියාපම ඔයා අවල් කෙනා නේද කියලා අර එහෙම එකක් තියෙනවනේ. ඒකට ඉතින් පොඩි ආසාවක් තියෙනවා නැතුවම නෙමෙයි. ඒ ඇරෙන්න මට මුදල් වල නම් මම ඒ දවස්වල මුදල් පිටිපස්සෙම ගිහිල්ලා ප්ලේ කරෙත් නැහැ. අර ඉතින් කවුරුත් ඉතින් මනුස්සයෝ දැනගන්නවට කැමති නැහැ. ෆීල් එකේ ඉන්න පුළුවන් මොකදමයි තියෙන ප්‍රශ්නේ නම්. ඔව් නැතුවත් බෑ. එහෙම එකක් තමයි තියෙනවා. ඔය කුරුණෑඟල ගත්තාම දැන් පහුවේ කාලේ මම දැන් මේ ප්‍රෝග්‍රෑම් කීපයකම මේකෙත් කියලා තියෙනවා. ඔව්. ඊගමුවට තිබ්බ වටපිටාව දැන් කුරුණෑගල සංගීත ශිල්පීන් පොඩ වෙනස් ඔය කෝස්ටික්. ඔව් වෙනස්. කුරුණෑගල බෑන්ඩ්ස් කීපයක්ම තියෙන ජනප්‍රිය වගේම තමයි. ඔව්. කුරුණෑගලින් බිහි වුණ සංගීත ශිල්පීන් අර ඒ දවස්වල වැඩි දැන් ඕගොල්ලෝ එද්දීන් තමයි බිහි වෙන්න ගත්තේ. දැන් අතිශය ජනප්‍රිය තැනකට. ඔව් ඔව්. මේ මේ විකාශය කොහොම සම්පත් දගින්න සම්පත් ඒ කාලේ දැන් හිටමු විකාශය කියන්නේ මීර මං ඔයාලට කියන්නම් අපි අපි කුරුණෑගල ප්ලේ කරානේ අපි කුරුණෑගල මම නායන රූණි හිටියා එතකොට ඔය සේනංග මල්ලි වායෝ සේනංග මල්ලිලා අපි වේරහැර අයියලා පියලලා අපි ගියාම වියෝලා කියලා වියෝලා කියලා බෑන්ඩ් එක හදි එතකොටත් මම මීර ඒ ලෙවල් කරද්දී තමයි මට වියෝලා කියන බෑන්ඩ් එක කතා කරේ ඒ කාලේ එතකොට වියෝලා කියන්නේ මීර ඔයා දන්නවා ඇති හොඳ ලෙවල් එක ඔය මන් දාකිනේ ෆ්ලෑෂ් බෑක් එයාලානේ ගැහුවා එතකොට වියෝලා බෑන්ඩ් එක මට කතා කරද්දි මට හිතා ගන්න බෑ මට කතා කරපුවා මේ වෙලාවේ ඒ කියන්නේ ඒ වෙලාවේ ගැහුවේ ලයනල් ලයි බේස් ගැහුවා ඔය දැන් ඔය සාගා කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරන රෝයල් වල රෝයල් එකේනේ කොළඹ ඔව් එයාලානේ කරන්නේ කවුද ලයනල් ලයි අශෝක එයාලානේ බෑන්ඩ් එක කරේ එතකොට මියුසික් පැත්ත හොඳ ලෙවල් එකේ තිබ්බ බෑන්ඩ් එක ඇත්තටම මට ප්ලේ කරන්නත් අමාරුයි කට්ටියත් එක්ක ඒ වෙලාවේ මම ඉස්සල්ලාම ප්ලේ කරන්නේ මම කොහොම හරි ඔය මම එතකොට මම නයලත් එක අපි පොඩි බෑන්ඩ් එකක් ගැහුවා මම වෙඩින් එකක් ප්ලේ කර කර ඉද්දි මේ බ්ලූ ස්කයි එකේ මැද්දෙන් තමයි මාව එක්කන් ගියේ වෙඩින් එක මැද්දෙන් ෂෝ වගේක් ගහන්න මේ වියෝලට ඇවිල්ලා 50 වෙනි සංවස්සරේ නිදහස් සංවස්සරේ
ලංකා වටේ ලොකු ෂෝවා ගැත්තිම ෂෝ පනා ඕක ගහන්න තම මාව එක්කන්ගේ මට ඇත්තරම කටි වෙන ලෙවල් එක මට ප්ලේ කරගන්න තමාරු කෙලින්ම මාව ගියේ මට හොඳට මතකයි බුලත් සිංහල ස්ටේජ් ෂෝ එකට කෙලින්ම මාව දැම්මා දැම්ම ගැන ප්‍රැක්ටිස් මොකුත් නැතුව ප්‍රැක්ටිස් මොකුත් නැහැ කෙලින්ම වියෝලත් එක්ක මේ ලොකු ආටිස්ට් බැගින් එකක් එක්ක මම එතකොට මහලකට එක්ස්පීරියන්ස් නැහැ මට ඩ්‍රම්ස් ගහන්න පොඩි කාලේ දැන් මට දාපුවම දැන් මේ කවුද බේස් ගහන ලයනර් ලයලා අනම්මනම් හොඳ සෙට් එකක් හිටේ කීබෝඩ් ගැහුවේ වේරේ අයියා බේස් ගැහුවේ ලයනර් අයියා ලීඩ් ගැහුවේ නොයෙල් ලයලත් එක්ක එයා පොස් අනම්මනම් ගහපු ප්‍රශාන්තයි හරිද රිදම් ගැහුවේ මීගොමේ නිශාන්ත පුවා කර එහෙම එන සෙට් එකක් ඒකට මේ මාර එක්ස්පීරියන්ස් ඕන ආර්ට්ස් බැගින් එකක් ආපු ගමන් ගහනවා හරිද මට දැන් මේක ගානවා දැන් මට පිස්සු ඇදෙන දැන් මම එකපාරක් කොහොම ගහද්දි මම කිව්වා මට ගහන්න බෑ අමාරුයි මේ ඔයාලා වෙන කවුරු හරි දාගන්න කියලා හැබැයි කොහොම හරි ගැහුවා ගාලේටන් එතනින් තමයි කුරුණෑගල අපේ ගොඩක් කට්ටි ඊට පස්සේ නායන වියෝලා ආවා මොකද නායන මගේ පොඩි කාලේ ඉඳන්ම යාළුවානේ ඊට පස්සේ අපි කොහොම හරි මෙහෙන් ওই මියුසික් කතන්දර ජුට්ටක් වෙනස් කරා මීර ඇත්තටම අපි තමයි ඔය මෙතනින් කුරුණෑගලින් පැනගත්තේ මම නායන අපි සෙට් එක කොහොම හරි වාචයත් සෙට් කරන ඊට පස්සේ වෙන්න අපුව පැත්තට දැන් හරිද ඊට පස්සේ ඒ පැත්තේ ලයින් එක ගැහුවා ඊට පස්සේ ඔතනින් ගහද්දි තමයි කිව්වේ නෑ මේකත් හරියන්නේ නෑ මචං වෙන මොනවා හරි මේකේ කරන්න පුළුවන් කියලා තමයි ඊට පස්සේ ආය ඔය ආය අපි කුරුණෑගලට ওই බෑන්ඩ් එක ගෙනල්ලා වාචයගේ බඩු ටික අපි කුරුණෑගල දාගෙන හරිද ඊට පස්සේ වාචයට කිව්වා මෙහෙමයි මේ කම නැණු විස්තර කිව්වා කම කියන්නේ ඊට පස්සේ ඔය රෑ 10ට ෂෝ නතර කරන එක ආපන් අපි එතකොට වෙන්න අපේ වාචිත් ෆය ගහනවා අපි ගිහිල්ලා ඊට පස්සේ බෑන්ඩ් එක නතර වුණා. නතර වුණාට පස්සේ අපි මෙහෙ ගුරුනායකල මම නාලක ෆ්ලෑෂ් බෑක්. අපි මෙහෙ අපි දැන් වැඩක් නැහැ. අපි දැන් මෙහෙ තමයි ඉන්නේ. ජොලියට එනවා. වාචය නැතුවත් වැඩ දෙක තුනක් ගියා. හැබැයි වාචයට එකක් මාට්ටු වුණා. ඔරෙන් ගාලා කියන්නේ දැන් නමකින්. වෙන නමකින් නෙමෙයි. දැන් වාචයත් එක වැඩ ගන්නත් බෑ. දැන් වාචය ලොකු ගානක් කියනවනේ. අපිට මේ වැඩක් නැහැ. හරිද? අපිට දැන් සල්ලිත් ඕනනේ මොකට හරි. අපි ඔය මේමයි වාචය නැහැ මේමයි බෑන්ඩ් එක ඉන්නවා රේ මේ කියලා අපි මේ වැඩ ටිකක් ගහලා වාචයට කොහම අරන්ජි වල වාචය මටත් කතා කරලා මල්ලේ උඹලා මේ මොනවාර වැඩ ගැවුවද මන් නැතුව රේ මේ කියලා ඊට පස්සේ අපි ඕක ගහගෙන ඉද්දි තමයි මේ අපි මේ අපේ කට්ටිය දාලා වාචය කැමති වුණෙත් නැහැ මුලින් ගහන්න දැන් ওই වායෝ බේස් ගහන දුමිතුයි ඈන්ට් මොකක් බෑන්ඩ් එකනේ ඈන්ට් ඒකේ කීබෝඩ් ගහන්නේ පියල් මල්ලි මම ඩ්‍රම්ස් නායන එතකොට ඔව් සේනංග මල්ලි දාගත්තා අපි සේනංග මල්ලි නිකන් එක්ස්ට්‍රා වගේ දාගත්තේ වායෝ ඊට පස්සේ අපි මෙහෙ ඕක නිකන් ටෙම්පරරි වගේ ගහගෙන ගියා ඒ අතුරු තමයි නාලකට ෆ්ලෑෂ් බෑක් කතා කරේ ඒකට නාලක කොහොම හරි අපේ ඔය ගෙදර ඉඳලා මොගේ තමයි අපිත් එක්ක මෙහෙ ඉඳලා තමයි හොමු ගියේ ෆ්ලෑෂ් බෑක් ඒ ගියාම තමයි නතර උනේ තාම ඉන්නේ ඔතන ඊට පස්සේ අපි මෙහෙ බෑන්ඩ් එක අපි ප්‍රැක්ටිස් කරා අපිට මමයි නායනායි තමයි තීරණය කරේ නායන කිව්වා මචං අපි බෑන්ඩ් එක ගහමු වාචිත් ෆයි කියලා මෙහෙ වෙන්න අපේ කොහොත් යන්න ඕනේ නැහැ වාචය විතරනේ ඕන වැඩේට අපි කිව්වා අපේ කට්ටිය ඉන්නෝනේ මුන්ට ගහන්න පුළුවන් මේ වැඩේ අපි මෙහෙ ගහමු වාචයට කියමු ඔය ඇවිල්ලා සින්දු කියලා යන්න බෑන්ඩ් එක ගැන හිතන්න එපා කියලා එහෙම තමයි කතා කරගන්නේ ඇග්‍රීමන්ට් එකක් වගේ ඒක කවුරුත් දන්නේ නැහැ වාචය සින්දු කියන්න එනවා අපි බෑන්ඩ් එක ගහනවා හරිද ඊට පස්සේ වාචයට කතා කරලා මං කිව්වා වාචය මෙහෙම එකක් තියෙනවා ඔයා ප්‍රැක්ටිස් එන්න ඕනෙත් නැහැ ඔයගේ සින්දු සෙට් එක අපි ගහනවා අපේ මේ කට්ටියක් ඉන්නෝ අපි බෑන්ඩ් එක ගහමු ඔයාගේ නමින් තමයි ගහන්නේ කියලා. වාචය මුලින් කැමතුනේ නැහැ ඊට පස්සේ ආ කමන්නේ ගහමු කියලා කියලා මං කිව්වා වාචය මේ ප්‍රැක්ටිස් කරන්න පොඩි බඩු ටිකක් තෝන ඔයා කියපුවම වාචය ටික මම විශ්වාසයි. වාචය සවුන්ඩ් ප්‍රැක්ටිස් කරන බඩු ටික ඔක්කොම දුන්නා. මට කිව්වා ගෙදර තියෙන අම්මයන් ඉල්ල ගන්න අර එමේ කියලා කොළොල ලියලා තියෙන බඩු. අපි මේ බේස් ගන්න දුමිත්ලා ගෙදර තමයි ප්‍රැක්ටිස් කරන්නේ. ප්‍රැක්ටිස් කරලා දැන් බෑන්ඩ් එක හරි. දැන් වාචයත් එනවා සින්දු කියන්න. වාචිත් ෆය කියලා දැන් අපි ගහනවා ගහද්දී දැන් අපිට තේරෙනවා මේ ප්ලේ කරන කට්ටියගේ අවුලක් නැහැද දැන් වාචියත් එක කරට කර කවුරු හරි තව කෙනෙක් ඉන්න ඕනේ දැන් ඔතෙන්ද සිංක් කරා එහේ වැඩේ ගහන්න මිහිර නැතුව බෑ ඒ කාලේ අර ෆ්‍රන්ට් එකේ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නේ එතකොට අපි කොහොම හරි ඔහම ඉද්දි නයිනයි මායි තමයි කවුරු හරි මේ බෑන්ඩ් එකක් ගහව මම හිතන්නේ අනිදාපද මන්දා අපි ඔතන ඉද්දි කොහොම හරි සවුන්ඩ් කරන කට්ටියත් අපි අඳුරනවානේ ගුරුනාර ඉද්දි කතා කරනවානේ අපි ඇවිල්ලා ඉන්නේ අර මේ කිකේ කෝල් කරනවානේ අර මොන හරි එහෙමත් ඊට පස්සේ ඔය මාලික අපිට බෑන්ඩ් එක ගහත්තම නෑ අපි දෙන්න කතා වුණා යම් බෑන්ඩ් ඔය බෑන්ඩ් වල මොකද කරන්න කියලා බලන්න ඒ කියන්නේ අපි වැඩි මියුසික් ෂෝ බලන්නේ නැහැ බලපුවාම මැජික් එක තියෙන්නේ අර ඉස්සරහා ගෑල්ලේ තමයි ෆ්‍රන්ට් එකේ තමයි මැජික් එක තියෙන්නේ ඒ වෙලාවේ අපි දෙන්න කතා වුණා රයිට් මේක ගහනවා නම් වාචිත් එක්ක තව කවුරු හරි ඉන්න ඕනේ මෙතන. ඒ සීන් එකේ. ඊට පස්සේ තමයි එතකොට ෂේන අපිට කලින් ගැහුවානේ. කලින් ගහලා තියෙන්නේ එතකොට ෂේන මම හිතන්නේ මෝල්ඩ්ියුස් හරි කොහරි හිටියේ.
ඒකට කතා කරලා චේන මෙහෙමයි මේ මේකක් තියෙනවා වරෙන් අපි ආයෙ ගහමු කට්ටි ඉන්නවා කියලා. ඊට පස්සේ චේන කොහම හරි ආවා මම හිතන්නේ මාතේ ගහමර විතර ආවා. ඇවිල්ලා චේනයි බාචි බාචේයි සින්දු කියනවා ෂෝ එකෙන් යනවා. ජේසන්නේ ගැහුවා දෙන්න ගියා. දෙන්නම යනවා අපි ගහනවා ඊටු ටික. අපි ආටිස්ලා කිලුත් ගාලා නව ස්ටොප් ගාලා අපි ඉවර කරනවා. හරිද? ඔහොම තමයි ගියේ. ඔහොම යද්දි නව ස්ටොප් එක කවුද ඊට සින් කරන්නේ? නව ස්ටොප් එක සින් කරන්න අපි ගත්තා අමිල දැන් ඔය සනිදපා දැන් මේ කාලේ සින් කරන්නේ අස්කි කියලා කියම ඌ ටැලන්නේ ඌ ඕන එක කියනවා අවුලන්නේ ඌ තමයි අතිරේක තියන් හිටියේ හැබැයි රූණියත් හිටියා අපිත් එක්ක රූණි ඔව් රූණි වෙස්ටර්න් සින් කරන අපි මුල්ල කාලෙම හිටියා මුල්ලේ ඉඳන්ම කොහොම හරි ඒක ඔහොම යද්දි තමයි ඔය වායෝ කතන්දරයට ආවේ කොහොම හරි වායෝ කියලා තිබ්බෙත් නැහැ ඊට පස්සේ කොහොම හරි ඔක ගහද්දි දැන් ෂේන්නේ ෂේනයි සංගීත් අය ලොකු පිට එකක් තියෙනවා. ඒත් නයනයි අර මේ කොහොම කතා වුණා මට නයනයි කිව්වා මේ සංගීත් අයියා මචං මෙහෙම කතා කරා. මෙහෙම එකක් තියෙනවා මේ මොකද කරන්නේ අපි දැන් අර හිතවත්කමට බෑන් ගහන කාලේ මිහිර ටිකක් කල් ගියාම ඔක නතර වෙනවනේ ඔක ජොබ් එක වෙනවනේ. ඒ වෙලාවේ ළමයි කිය මෙහෙම කතා කරා. මොකද කරන්නේ කියලා මං කිව්වේ අවුලක් නැහැ ඉතින් උඹලා ගහපල්ලා ඉතින් මං කොහොමත් අර සීන් එකේ ඉන්නේ. මම රට යන කතන්දරේ තමයි වගේ ඔළුවේ තියෙන්නේ. ඒක නිසා මං අවුලක් නැහැ ඉතින් උඹලා මොකක් හරි තීරණයක් ගනින්න කිව්වා. හැබැයි ඒ වෙලාවේ වායෝ කියලා ගහන්න නෙමෙයි කතා කරේ. මං ඒක ඒ ටුසෙත් දන්නවා. මොකද මං එතන හිටියන මට චේනත් කතා කරලා කිව්වා සංගීත මේ බෑන්ඩ් එකක් දාන්න යනවා. මේමයි මොකද කියන්නේ සපා අපි එහෙම උනොත් යනවා මෙහෙම මේමයි කියලා. හැබැයි වායෝ එකක් නෙමෙයි තිබ්බේ මං දන්නවා ඒක මොකද්ද කියලා කතන්දරේ. මොකක්ද තිබ්බේ? මං හිතන්නේ ඒ වෙලාවේ වායෝ කියලා නෙමෙයි එතන එයාලගේ සංගීත කණ්ඩායමේ කීප දෙනෙක් අයින් කරලා අපේ කවුරු හරි එතෙන්ද දාලා එහෙම ඉස්සල්ලා මෙහෙම වගේ එකක් තමයි මුලින් තිබ්බේ. එහෙම එකක් ගහන්න මම දන්න විදිහට එහෙම තමයි තිබ්බේ. පස්සේ තමයි ඔය වායෝ කියලා අරේ මේ මෙව්වා උනේ. මොකද මට අන්තිමටම ඔය බාචිත් ෆය අපි ගැහුවා ඔය හිරු එකේ මොකක් හරි සංවස්සරයක් අර ඇතුලේ වෝල්ටර් සෙන්ටර් එකේ. ඔතන ඔය වෙලාවෙත් ඔය සංගීත අය අර බෑන්ඩුල් කට එනවා සිං කරන්න. සංගීත මට ඒ වෙලාවෙත් කියෝ දැන් සංගීත මම දන්නවා දැන් මේ ෂෝ එකෙන් පස්සේ බාචිත් ෆය එතන ඉවරයි. ඒ සෙට් එකම දැන් ගිහිල්ලා සංගීත ඇත්ත එක්ක වෙන වැඩේ ගහනවා කියන දන්නවා. සංගීත අය මට වීඩියෝට කිව්වා මේ මොකද සපා ඔයා මන්දිය රවල වගේ බලන්න කියලා බොරුවට කිව්වේ. සංගීත අය මතකත් නැතුව මං කියන නෑ සංගීත අය මේකක් නෑ ඉතින් අවුලක් නෑ ඔයාලා ඉතින් වැඩේ කරගෙන යන්න අර මේක. කොහොම හරි මෙතනින් ඒ වෙනස් වුණ ඒ අපි හදපු අර එකතු වෙලා ගහපු සෙට් එක තමයි මිහිර ඔය දැන් ඔය වායෝ ගහලා ඊට පස්සේ නායන වෙනම නාද කියලා කියවෝ ඒ මේ ලංකාවේ මම හිතන්නේ වෙනසක් වුණා එකෙන් වාට දෙන්න. අපි නිකන් ඇත්තටම මමයි මම නායනගේ නම නිතරම කියන්නේ අපි දෙන්න තමයි මේ ප්ලෑන් කර කර ඕ ඔක්කොම කරේ. එකට හිටියේ නැත්තම් ඇත්තටම දැන් අපේ ඔය තරහ වෙනකුත් නැහැ අපේ යාළු ඇත්තටම දැන් අපි එහෙම කරේ නැත්තම් අපේ ඔය කවුරුත් දන්නේ නැහැ. සංගීතය දන්නෙත් නැහැ ඔය කට්ටිය. වාට දෙන්න. සංගීත අයියා දැනන් හිටියේ මමයි නයන ඕනනම් දැනන් හිටිය අපි ෆය ගහපු නිසා නැත්නම් දැන් ඔය ඊළඟ ගහන කට්ටිය කවුරු දැනන් හිටියේ නැහැ. අපි අර අපි වාචයට කතා කරලා අපි මෙහෙම කරමු කියලා වාචයට මුලින් කැමතුන්නේ නැහැ කට්ටිය දාලා ගහන්න. වාචයගේ තොල්වේ වෙනම කට්ටියක් ඉන්නේ. ඒත් අපි තමයි කිව්වේ නෑ ගහන්න පුළුවන් අපි ගහමු මෙහෙමයි කියලා ගැහුවේ ඒ වෙලාව. ඉතින් ඒකෙන් මම හිතන්නේ ගුරු නෑගලින් මම හිතන්නේ සෑහෙන වෙනසක් කරා මම හිතන්නේ මේ ඔය අපේ කට්ටිය ගහලා දැන් මම හිතන ලංකාවේ ලොකු වෙනසක් තියෙනවා නේද? ඔව් දැන් ඔය වෙනස තමයි දුවලා දුවන්නේ දැන්. ඔව් ඔව්. ඒක මම හිතන්නේ ලොකු යම් පැතිවලින් ඊට කලින් ඒ වෙනස්කම් සිදු වුණා. තිබ්බා. හැබැයි තරුණ පරපුරට ඒක ආරෝපණය වුණා. ඒක මෙව වුණේ මෙතන තමයි මම හිතන්නේ කුරුණෑගලේ අපිත් එක්ක ප්ලේ කරපු කට්ටිය ලොකු මේ බලපෑමකුත් නෙමෙයි ඒකෙන් මා ලොකු වෙනසක් වුණා. මට හිතෙන විදිහට. ඔව්. එතකොට Big Brothers කොහොමද කතන්දරේ පටන් ගත්තේ? Big Brothers පටන් ගත්තේ කියන්නේ මම ඒතර හරි වෙනස් දැනගන්නේ සම්පත් සෙට් වෙන්නේ. ඔව්. රුවන් බණ්ඩාර එතකොට මංජු වනා ඔව් දැන් වෙනම කැටගරි එකක හිටපු කට්ටිය. ඔව් ඔව්. මෙතන Big Brothers කියලා Big Brothers උත් පටන් ගන්න මම හිතන්නේ බීට් බෑන්ඩ් එකක් කියන්නේ. බීට් බෑන්ඩ් එකක් කියන්නේ මට ඕක ආවි ඉස්සලා මම එතකොට බාචිත් ෆය ගහනවා. ගහලා මං කොහොම හරි ඔතන දැන් අර නයලත් දැන් අපේ කට්ටියම අයින් වුණානේ. එතකොට මට එතන සෙට් නෑ බාචියත් මට තුන් හතර පාරක් කිව්වා මේ කුරුණෑගලෙවුන් අර වෙන රහත් තියෙනවා මල්ලි ඒක නැද්ද කවුරුත් ඒ වගේ ගහන්න කවුරුත් නැද්ද කියලා ඇහුවා. එහෙම ඉතින් ඔයා ගන්නත් අමාරුයි සෙට් වෙන කට්ටියක් ටිකක් අමාරුයි ටිකක් සල්ලි පස්සේ දුවන සෙට් එකක් හිටියේ. දැන් අපි අර සල්ලිමත් නෙමෙයි අපි අර ෆිට් එකත් එක්කනේ ඒක ගැහුවේ. ඒ අතරතුරේ මං කොහොම හරි මේ ඕකෙන් අයින් වුණා කියන්නේ එතන පොඩි පොඩි ගැටලුවක් තිබ්බා මමත් අයින් වෙනවා කියලා තීරණය කරා. ඒ අතරතුරේ තමයි මම ගෙදර ඉද්දි
මගේ තොර මියුසික් කතන්දරයක් නැහැ මම රට යන මොනවා හරි කතන්දරයක් තමයි එතකොට තියෙන්නේ මට රොයින් තමයි කතාවේ රොයිනා ඔව් රොයිනා සවුන්ඩ් ඕන සවුන්ඩ් ඕන රොයිනා මොකද රොයිනාත් එක්ක මම හිතන්නේ ඊට මාසයකට ගමාර කලින් අපි කටුනායක පැත්තේ වෙඩින් එකක් ගහව සවුන්ඩ් එක එතකොට තමයි රොයිනා මාත් එක්ක ෆිට් උනේ මේ ෆිට් එකට තමයි මට රොයිනා කතා කරලා කියන්නේ එහෙමයි සපා මේ බෑන්ඩ් එකක් දානවා සම්ප්ලව කට්ටියයි වෙලා ඉන්නේ මෙහෙමයි මේ මොකද කියන්නේ ඩ්‍රම්ස් ගන්න එහෙමයි මොකද කියලා කිව්වා මං ගියේ අවුලක් නැහැ බලමු යාර එන්නේ කියලා තමයි මං ගියේ ඇත්තට ජොයින්ට් වෙයි කියලාත් නෙමෙයි නිකන් ඉතින් මං ගියේ ගියාමම ඒ කට්ටියත් මං හිතන්නේ රුවන්වැල්ල කට්ටියම හෙව්වේ කවුරු හරි දන්න කෙනෙක් ඒ වෙලාවේ ඩ්‍රම්ස් ගහන අර නිකන් දැන් එයාලත් ප්‍රසිද්ධයිනේ ඒ වෙලාවේ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් හොඳයි කියන මට්ටමේ තමයි හිටියේ මාව දැක්ක ගමන් මං හිතන්නේ ඒ කට්ටියට සැටිස් වුණා රයිට් මෙයා දාගෙන ගහමු ගියා එහෙම තමයි එතනින් මට සෙට් වුණේ ඒක ඒක නිකන් මේ අහම්බයක් වගේ තමයි නැත්තම් අපි අඳුරන්නේවත් නැහැ දැන් ඔච්චර බෑන් ගහුවාට මීර දැන් අපි මේ පැත්තේ බෑන් ගහන කට්ටිය කවුරුද අඳුරන්නේ කවුරුත් අඳුරන්නේ වෙන කල්චර් එකක් ඔව් අපි දැන් මෙහෙනේ ගැහුවේ ගොඩක් කුරුණෑ ගල්නේ වැඩ ගැහුවා හැමතැනම හැබැයි අපි අර බෑන් අඳුරන්නේ දැන් අර ඒ පැත්තේ තියෙන බෑන් වල කට්ටිය ගොඩක් අය අපි අඳුරන්නේ මේ එහෙමකුත් තියෙන ඒ වෙලාවේ තමයි රණත් මං හිතන්නේ රණත් රුවන්වැල්ල ඉස්සල්ලාම දුක තමයි මට හම්බුනේ දැන් අවුරු 15ක් 20ක් විතර බෑන්ඩ් ගැහුවාට හම්බෙලා තිබ්බේ නැහැ කවදාවත්. ඔව් දැන් ඒ බ්‍රදර්ස්ත් අවුරුදු 10 10කට කිට්ටුවේ. ඔව් මම හිතන්නේ 2012 විතර වගේ නෝක පටන් ගත්තේ. ඒ අර සම්ප්ලව 10කට වැඩි. ඔව් 2012 නේ. ඔව් 10ක් තමයි. 10ක් වගේ. 10ක් 11ක්. ඔව් දැන් ඉතින් බෑන්ඩ් එක නැහැ නේද? නෑ නෑ දැන් බෑන්ඩ් එක. ඊට පස්සේ සම්පත් අයින් වුණාට පස්සේ බිග් බ්‍රදර්ස් වගේ වෙන කවුරුත් ප්ලේ කරා නේද? ප්ලේ කරා නේද? ඒක මල්ලා දෙන්නත් හොඳේම ප්ලේ කරා. පොඩි නිකන් දුර ප්‍රශ්නකුත් තියෙනවා කාලේ ප්‍රශ්නකුත් තියෙනවා ඒ රටවල වල ටයිම් එකත් එක්කනේ වැඩ කරන්නේ. පැය 10ක් 12ක් මහන්සිලා බෑන් ගහලා ගහනවට වැඩිය හොඳයි වෙන වැඩක් කරන එක. ඇත්තටම මේක මේ කියන්නේ ලාභදායීද නැත්නම් මොකද්ද? ලාභ නැහැ. ලාභ නැහැ ඉතින් අර මයින්ඩ් අර ඔළුවට හොඳයි මියුසික් කරනවා රේ මේ කියලා. ලාභයක් ගන්නව මොකද මං හිත මම ඉන්න පැත්තත් එක්ක බෑන් ගහන්න වෙනම මම පැත්තකට යන්න ඕන. ඒකෝ සාමාන්‍යයෙන් මට දවසක් වගේ යනවා කියලා හිතන්නු ඒ වැඩේට. එතකොට දවසකට ගිහිල්ලා මට ඒ හම්බ වෙන මුදල මට වෙන වැඩක් කරා නම් ඊට වැඩි ලොකු මුදලක් හොයන්නත් පුළුවන්. අනිත් එක අර වීකෙන්ඩ් එකේ අපි ওই වැඩ වලට යන්නේ. එතකොට ෆැමිලි එකේ දැම පුතාලත් ඉන්නෝනේ. එයාලා මිස් වෙනවා ඒ වැඩේ. මම දවස් පහක් වෙන වැඩකුත් කරලා වීකෙන්ඩ් එකේ මියුසික් කරන්න ගියපම මගේ ආසාවට ෆැමිලි එක ගෙලින්ම මිස් වෙනවා. කවුරුත් හම්බ වෙන්නේ නැති දැන්. කවුරුත් හම්බ වෙන්නේ නැහැ. මම ඒක නිසා තමයි ඒක ගොඩක්ම මගහැරි මම ප්ලේ කරා. ක්ලබ්ස් එකේ. ක්ලබ් ඔව් එහෙමත් ප්ලේ කරා ඊට අමතරව නිකන් පොඩි පොඩි පාටිස් අර එහෙමත් ප්ලේ කරා මොකද මං අර රංජිත් අය කියලා අයියා කෙනෙක් එක ප්ලේ කරා එයා ඩෙනිස් සින්දු අනම්මන ඔක්කොම දන්න ඔය සින්දු එයාට අනිත් එක මේ වැඩේ තේරෙනවා අපි ගැහුව ප්ලේ කරත් මේ එහෙ රටේ කට්ටියනේ එයාට සින්දු ටිකක් දාන්න අනිත් කවුද මෙම්බර්ස්ලා හිටියේ මමයි එයයි තව එහෙ ඩෙනිස් දෙන්නේ තමයි ප්ලේ කරේ හතර දෙනයි හතර දෙනයි ඉන්ස්ට්‍රුමන්ට්ස් මොනවා ඩ්‍රම්ස් බේස් ලීඩ් ඕ අපේ මෙයා මේ ගිටාර් ගහව රිදම් වගේ එහෙ ගොඩක් ප්ලේ කරන කට්ටිය නෑ දෙන්නයි තුන් දෙනා එහෙම තමයි ප්ලේ කරන්නේ නැතුව 6-7 දෙනා ප්ලේ කරන්නේ නැහැ ඔය කියන්නේ මම දැක්කා දෙන්නේ ප්ලේ කරනවා ඩ්‍රම් එකයි ගිටාර් එකයි විතරයි ඔයා කියන්නේ සවුන්ඩ් එනවා බෑන්ඩ් එකක් ගන්නවා වගේ තමයි කොහොමද අනිත් පාර්ට්ස් එතකොට කවර් කරන්නේ ගිටාර් එකෙන් කවර් ඒකට අපි පොඩ්ඩ ඇරේන්ජ් කරන් තිබ්බේ ඒවා කොහොමද මෙව කරන්නේ අපි පොඩි ප්‍රැක්ටිස් එකක් කරේ මේ කරලා තිබ්බ අනිත් එක ඉංග්‍රීසි වගේ ඒවා ටිකක් අමාරු නෑ එහෙම ගහන්න පුළුවන් එහෙම අර සිංහල ඒවානේ ටිකක් ඕක අමාරු පාට් අර එහෙම පාට් මෙහෙම පාට් නෑ වෙස්ටර්න් ඒ වගේ අර යන කෝඩ් බැගින් එක තිබ්බනම් ඔය වැඩේ ගාගෙන යන්න පුළුවන් ෂේප් එකේ ඒක දැන් එතකොට ඩ්‍රම් කියන එක ප්‍රැක්ටිස් එකෙන්ම කෙලින්ම අයින් වෙලා තියෙනවා මන්න ගොඩක්ම ප්ලේ කරන්නේ නැහැ ඇත්තටම දැන් අර ප්ලේ කරන්නේ නැති තරම්ම තමයි මම හැබැයි අර මගේ පුතා ওই මියුසික් ක්ලාස් එකට යනවා ඩෙන්මාර්ක් වල එතන දැන් එතන මේක මීර දැනගන්න එකත් හොඳයි ලංකාවේ කට්ටියට දැන් මගේ පුතා මියුසික් ක්ලාස් එකට යනවනේ එහේ මීර උගන්වන්නේ මට ක්ලාස් එකේ වට දෙම දැන් ළමයින්ට එකපාර තේරෙන්නේ මගේ පුතාට අවුරුදු 7යිනේ එතකොට ළමයින්ට එකපාරට මියුසික් මේක ගහන්න කියවට ළමයි ප්ලේ කරන්නේ නැහනේ
එතකොට මට තමයි උගන්වන්නේ මේක මෙහෙම ප්ලේ කරන්න. එතකොට ළමයි එක බලන් ඉන්නවා, අපි දෙමව්පියෝ තමයි ප්ලේ කරන්නේ. සින්දු ප්ලේ කරනවා ළමයි, ඉතින් ওই සෙල්ලම් කර කර ඉන්නවා, ඒ කට්ටිය බලන් ඉන්නවා. එතකොට මලාවෙන් ස්ට්‍රෙස් එකක් නැහැ ඒ වැඩි. මම එතන එතන කොහොමද මම තමයි ඩ්‍රම්ස් ප්ලේ කරන්නේ. ඔය නිකන් ඔය පොඩ්ඩක් ගොඩන්න සින්දු හරි මේ ගාන. මේ ඒක හොඳයි. ඉතින් ළමයින්ට ළමිනුත් ආසයි. ළමයින්ට ලොකු මේකක් දෙන්නේ නැහනේ. අපි තමයි ප්ලේ කරන්නේ. ළමයින්ට ඇවිල්ලා අපිට ගෙදර පොඩ්ඩක් කියලා දෙන්න තියෙන්නේ. මේ මේමයි මේ මේමයි කියලා. විනාඩි 45 ක්ලාස් එක තියෙන්නේ. එතකොට ළමිනුත් ආසයි ඒ ක්ලාස් එකට යන්න. දැන් මෙහෙම නෙවෙන්නේ. මේ ළමයින්ට උගන්වන්න හරි අමාරු වෙන හැම ළමයි ටිකක් කන්ට්‍රෝල් කරන් ඉන්න. ඒ අරේම තමයි යන්නේ වැඩි. මම දැන් එතන ওই චුට්ටක් ඔය ඩ්‍රම්ස් අරේම ප්ලේ කරනවා. ඒ අරෙන්න ජොබ් එකක් විදිහට කරන්නේ නැහැ ඒක දැන්. එක පොඩි මන්දගාමි අධ්‍යාපන ක්‍රමයක්ද නැත්නම් ඒක ළමයි අල්ලගන්න වේගී. එහෙ අර බල කරන්නේ නැහැ නේද? කිසිම දෙයක් බල කරන්නේ නැහැ. ඉතින් ළමයා දැන් ඒ විදිහට ළමයා කැමති නම් අනිත් දවසේ පන්තියෙන්ද කැමති නම් එයා කියනවා පන්තියම් මෙහෙම මෙහෙම. දැන් සම්පත් තාත්තා කෙනෙක් විතරේ කි පළදායිතාවේ කොහොමද? මං හිතන්නේ ඒක හොඳටම හොඳයි. මොකද දන්නවද? ආසයි ළමයි. දැන් අපේ පුතා වුණත් මියුසික් ක්ලාස් එකට යන්න ආසයි. මොකද එයාට ලොකුට ඔළුවට බරන්නේ. එයා දන්නවා හරි එතන ගිහිල්ලා මට ලොකු දෙයක් නැහැ. මට දෙල්ලම් කරන්න හරි මේ පුළුවන් ඒ තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එක. එයා ආසයි මං හිතන්නේ ඒකට. ඒ කියන්නේ ක්ලාස් තියෙන දවස කවද්ද කියලා තමයි මගෙන් අහන්නේ. දැන් එහෙම නැහැ නේ ළමයි කවුරු මේ මට හිතන්නේ ඒ විදිහට තමයි ඒ විදිහට උගන්නන්නේ කොහොමද වැඩි ළමයින්ට ලොකු බරක් දෙන්නෙත් නැහැ විනාඩි 45 ක්ලාස් එකත් ඉවර වෙනවනේ මට හිතන්නේ මේ සිස්ටම් එක හොඳයි කියලා මට හිතෙනවා දැන් මමත් හිතුවේ නැහැ උතෙන්ට යද්දි එහෙම කියලා මමත් කල්පනා කරා දැන් මේ ළමයින්ට කොහොමද උගන්වන්නේ කියලා ඇත්තට අවුරුදු 6 7 ළමයෙකුට මියුසික් උගන්වන්න හරි අමාරු වෙනවා ඉන්දෝලා මේක ගහන්න කියලා ගහන්නේ නැහනේ එතෙන්ට ගියාට තමයි මටත් තේරුනේ කීවා රයිට් ඔයාලා ප්ලේ කරන්න ළමයි බලන්නේ ළමයින්ටත් පුළුවන් මොනවාරි තියෙනවා නම් එයාලා ප්ලේ කරයි ඊට පස්සේ ඔයාලා ගෙදර ගිහිල්ලා මෙයාලට මේක කියලා දෙන්න එතකොට ළමයි කැමති නම් එනවා නැත්නම් කට්ටිය නතර වෙනවා එහෙම තමයි යන්නේ ලොකුවට මේ පන්න එහෙම කරන්නේ නැහැ අධ්‍යාපන මේක අපේ එන ඉතින් නේද කොට්ටක් ගත්තා එක ප්ලේ කරපන් අද මේක තමයි ලෙසන් මේක තමයි ළඟ දවසේ ගෙදරින් ප්‍රැක්ටිස් කරලා ඉල්ල ගැහුවේ නැත්තම් ඉවර වෙන්නේ නැහැ නේ ක්ලාස් එන්නේ නෝට්ස් ටික දෙනවා කෝඩ් දෙනවා ලියනවා පොත් පිටු ගන්න ඒකනේ බෑග් එකකුත් උස්සගෙන යනවා ඔව් අනිත් එක එතන ඒ සර් නිකන් සින්දු ප්ලේ කරලා පොඩි ගේම් වගේ ඒවත් කරනවා ළමයින්ට ළමයි යාසයි නිකන් ක්ලාස් එක යන්නේ මේ එතන නිකන් සෙල්ලම් කරන දැනක් වගේ එහෙම තමයි යන්නේ ඒක තමයි දැන් අලුත්ම අධ්‍යාපන ක්‍රමයේ සම්පත් දැන් ඔය ප්ලේ ඇන් ලර්න් ඔව් ඔව් ප්ලේ ඇන් ලර්න් තමයි පොඩි ළමයින්ට මම දැකලා තියෙන ලංකාවෙත් ඉතමත් විරලව එහෙම පන්තියක් දෙකක් ඇති තියෙනවා ඔව් එහෙම ඇති සමහරට හැබැයි ඒක හොඳයි මම අර අපේ අර බුද්ධිගත ක්ලාස් කරන මම බුද්ධි කරත් කිව්වා ඔන්න මෙහෙම කරනවා නම් ගොඩක් හොඳයි අර ඔව් ඒක මමත් ඇත්තට මම ඔක දැකලා මම යෝජනා කරලා තියෙනවා සම්පත් මේ ගුරුවරුන්ට නමුත් පළවෙනි දේ ගුරුවරුන්ට තේරෙන්නේ මේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ එහෙම එකක් තියෙනවා විශේෂයෙන් ওই ඉංග්‍රීසි කියන්නේ ඉල්ල ඉංග්‍රීසි කියන්නේ මේදී මම දන්නවා එක පන්තියක් මට මම බෙලා දෙනවා ප්ලේ ඇන් ලර්න් ෆොරිනර්ස්ලා කරන ක්ලාස් එකක් ඔක මම මගේ දන්න අයට සහ ඔය ලොකු අධ්‍යාපන ආයතන තියෙන කීප දෙනෙකුට මම යෝජනා කරලා තියෙනවා මේක ප්‍රමේ කරන්නයි කියලා. තේරෙන්නේ නැහැ. ඇයි මේ කටපාඩම් සහ යල් පැනපු අධ්‍යාපන ක්‍රමයක් ඇතුලේ එවිච්ච ගුරුවරු සමූහයක් නින්නේ. ඔව් ඔව්. මේ 74 වසරක පාලනය අපිට දීලා තියෙන්නේ. ඒම මොකද්ද? කොයිවත් නැති අටමකලයක් නේ. ඒකයි වැඩි. ඉතින් ඒක තමයි තාම අපේ ඇදගෙන යන්නේ. ලෝකය වෙනස් වෙලා, ලෝකයේ අධ්‍යාපනය වෙනස් වෙලා, ලෝකයේ දරුවන් වෙනස් වෙලා ඇත්තටම. ඔව්. දැන් මේ දරුවන් ඩිවයිසස් එක ජීවත් වෙන මේ ඩිජිටල් වෙච්ච දරුවන් නෙමෙයි මේ මේගොල්ලෝගේ මොලේ තියෙන්නේ මේ අවුරුදු බරය ගානකට කලින් හදපු අධ්‍යාපන ක්‍රමයට නෙමෙයි ඔව් එහෙම තමයි දැන් වුන් වෙනස් නමුත් ලංකාව ඉතින් අපි මොනවද කරන්නද මේකේ මේගොල්ලෝ අපිට ඒක දී කරන්න දැන් මේක යන්න වෙනවනේ මේකේ යන්න ඕනේ නැහැ කියන එකයි මගේ ඔව් නෑ නෑ යන්න ඕනේ නැහැ උනාට දැන් අපේ දරුවන් පව් මේක තව දුරටත් අපි කියනවා ඔව් ඔව් ඒක හරි දැන් අර මේකෙම ඉතින් බලෙන් වගේ යවනවනේ දෙමව්පියෝ යන්න ඕනේ නැහැ ඒ කියන්නේ වෙන විකල්ප නැහැ දෙමව්පියන් ගොඩක් දන්නවා සම්පත් මේ කියන්නේ දෙමව්පියන් දැන් කතා කරනවා මේක මෙහෙම නෙවෙයි වෙන්න ඕනේ මේක මෙහෙම නෙවෙයි වෙන්න ඕනේ ඔව් ඔව් නමුත් පාලකයන් සහ ඉතින් ඒ රාජ්‍ය තන්ත්‍රයේ විසේ ඒකම තියලා තියෙනවා ඒකම තියලා තියෙනවා පට්ටියක් හදන්න ලේසි වෙන්නේ ඔව් සරලව කිව්වා ඒ වගේ ඉතින් බලමු කාලේ අපි විසඳන්න වෙනවා සම්පත්ලාගේ ඒ අත්දැකීම අපිට අනාගතයේදී වටීවි සමහර වෙලට සම්පත්ට පුළුවන් නම් එහෙම එකක් අඩුමතරම තාක්ෂණයක් සමග හෝ එහෙම අධ්‍යාපනයක් ලංකාවට
හඳුන්වා දෙන්න. ඔව්. සම්පත්ලක් දැන් මේක තේරෙනවා. බලමුනේ ඉස්සරහටනේ. දෙයක් කරන්න පුළුවන් නะ. පිටරට. ඔය ඒක නිසා තමයි මම අර දැනගන්න කිව්ව දැන් මේක කවුරු හරි කෙනෙක් දෙන්නෙක් හරි බලනවා නම් මියුසික් කවුරු හරි තමන්ගේ ළමයෙකුට උගන්වන්න මොනවද තියෙනවා නම් එහෙ යන සිස්ටම් එකේම එතකොට තේරෙනවානේ මේක මේ විදිහට මේ විදිහට කරාම මේක හොඳයි කියලා. අනිවාර්යයෙන්ම. සම්පත්ල වගේ විදේශයන්හි වාසය කරන ගොඩක් දෙනා අපේ මේ ප්‍රෝග්‍රෑම් එක නරඹනවා මත් පෞද්ගලිකව කතා කරනවා මම දන්නවා ඒ හින්දා. ඕගොල්ලන්ට පුළුවන් නම් මේ රටේ දරුවන් වෙනුවෙන් මෙන්න මේ යල් පැනපු අධ්‍යාපන ක්‍රමය වෙනස් කරමින් මේකට යමක් එකතු කරන්න මේ වගේ දේවල් ඒ රටවල් වල උකහාගෙන මෙහෙට ගෙනල්ලා ඒක පැල කරන්න අපිටමයි ඒක අපිට කරගන්න වෙන්නේ වෙන කවුරුත් කවුරුත් කරන්නේ පාලකයන් කරන්නේත් නැහැ ඒ රාජ්‍ය තන්ත්‍රය කරන්නේත් නැහැ අපි අපිම පැල කරගෙන අපේ දරුවන්ට හොඳ අනාගතයක් දෙමු ඔව් සම්පල්ලගේ දරුවන්ට ඒක හම්බෙලා තියෙනවා හම්බෙලා තියෙනවා මේ නයින්ස්ක දරුවන්ට ඒ අනාගතය අපි ලබා දෙමු කියන ආරාධනයත් එක්ක අද එහෙනම් සම්පත් අපේ ප්‍රෝග්‍රෑම් එක නිමා කරමු. සම්පත් එක ලොකු කතාවක් ගියා. සම්පත් ඉතිහාසය අපි දැනගත්තා. යම් කෙනෙක් සම්පත්ව කන්ටැක්ට් කරගන්න ඕන යාළුවෝ එහෙම ඇති බලාගෙන. ඔව්. කොහොමද කතා කරන්නේ? හැබැයි කන්ටැක්ට් කරන්න කියන මගේ Facebook එකේ තමයි තියෙන්නේ සම්පත් පද්මප්‍රිය කියලා තියෙනවා. මගේ ටෙලිෆෝන් නම්බර් නම් එහෙ නම්බර්ස් නිසා කතා කරන්න අවුරේ මේ තමාරු. මගේ සම්පත් පද්මප්‍රිය කියලා Facebook එක තියෙනවා සම්පත් පද්මප්‍රිය 2 කියලා තියෙනවා දෙකක් තියෙනවා. ඒකෙන් තමයි ඉතින් කට්ටියට කන්ටැක්ට් කරගන්නවා නම් මැසේජ් කරනවා නම් ඒකේ. ඒකෙන් තමයි කන්ටැක්ට් කරගන්න පුළුවන්. කරගන්න පුළුවන්. ඔව්. එහෙනම් සම්පත් ඉතින් අදට සමුගම්. ඔව්. බොහොම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට. සාන්දිමේදීම වටිනාම දෙයක් කිව්වා. අපි අනාගත පරපුර වෙනුවෙන් තමයි අපි සම්පත් වැඩක් කරන්න ඕනේ. ඔව්. සම්පත්තත් නැවත මම ආරාධනය කරනවා දරුවන් වෙනුවෙන් මෙහෙ දරුවන් වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් යමක් කරන්න. ඔව්. ඒක හරි ගොඩක් ඉසුති මීරවට මේ ප්‍රෝග්‍රෑම් එක ආරාධනා කරාට. ගියේ පරත් ඇවිල්ලා මම කෝල් එකක් දුන්නා ඒකට හරියට කරගන්න බැරි. කරගන්න බැරි. කෝඩිනේට් කරගන්න බැරි වුණා වැඩේ. මමත් ඒ වෙලාවට ටිකක් වැඩ අධිකයි. සම්පත් උත්තික කාලයකට දෙන්න. ටික කාලයකට නෑ. ඔයාලට ගොඩක් ඉසුති එනං අපි නැවත හම්බ වෙනවා. හරි සම්පත් එනං මට අතීතයේ දිව්‍යනවා සම්පත්ලා අපි ඉන්න කාලේ අපි මිත්‍රයෝ. ඔව් ලංකාවේ ඉද්දී ඔව් අපි බොහොම ලඟින් ආශ්‍රය කරා කාලේ ලඟින් ආශ්‍රය ඔයානේ මේ අපේ තරුණයා පේජ් එකේ අපේ Big Brothers ෆොටෝ කවරි බවා දැම්මා මේ Big Brothers ඒ මොහොතේ තමයි රටක් හඳුනාගත්තා ඔව් ඔයානේ කවපේජ් බෑන්ඩ් එක මේ සෙට් එක තමයි ඉන්නේ කියලා ඉතින් ඒ හින්දා සම්පත් හම්බීමත් සතුටක් එහෙනම් ඉතින් සමුවරයන් එහෙනම් සම්පත් හෙට නෙවෙයි අනිද්දා ලංකාවෙන් පිට වෙනවා නේ? ඔව් ලංකාවෙන් පිට වෙනවා. එහෙනම් ජයෙන් ජයම වෙන්න. නැවත වතාවක් ආපු දවසක හම්බ වෙමු. ඔව්. අය ළඟ දින එකක් නෑ. අයිබෝවා. අයිබෝවා. එහෙනම් ඉතින් සමු අරගෙන යමු. අද තියෙන්නේ අර මම කිව්ව ප්‍රාර්ථනය තමයි. මේ දරුවන්ට යමක් දෙමු. යමක් දරුවන් වෙනුවෙන් රෝපණය කළ හැකි. හැකි සමාජය අපේ සමාජය අපි බිහිර කරගමු කියන ප්‍රාර්ථනයත් එක්ක. අදර සමු අර යනවා. මේ තමයි තරුණ්‍ය වෙනුවෙන් වෙන්නුණු ඔන්ලයින් අඩහැරය. තරුණ ඔන්ලයින් මම ගිහින් එන්න මම මිහිර. තරුණයා ඔන්ලයින්.